සුබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම නිශාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පොලිස් අණ නොතකා දහවණය කළ ජීප් රථයකට වෙඩි මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අත්සන් ගෝඨාභයගේ පුරවැසි භාවය ගැන සම්පූර්ණ තීන්දුව හෙට අද පොස්වරුවේ තද වැසි ජපාන සුලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට පොලිස් අණ නොතකා දහවණය කළ ජීප් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා කිලිනොච්ච රෝහලට ඇතුළත් කර තිබෙනවා किलनोच अरेवील नगर प्रदेश जीप्रतेकिन गंजा विशाल तोग्याक प्रवाहने करन बवट किलनोच कोट्टाश दूषण मर्दन निलधारींट तोरतुराक लबेतिबुना यानुव सकसाहित जीप्रते नवत्वीमट पोलीसे उत्साह किरीमेदी एन नोनवात्पा दहवने करती बिनवा एदी जीप्रतेट वेडितबा एतिबवाई पोलीसे संधान करान्ने मेम जीप्रते गमन करते कैपतिगोल्लैव सुराबदु एकके निलधारीन बवट पसुव तोरतुरु हेलिवती बिनवा सिद्धेन त्वरलबैत्ते सुराबदु एककेट तोरतुरु सपेन आयकु बवाई पोलीसिय पवसन्ने किलनोच्च पोलीसिय मे पिलिबंद वैडिदुर परीक्षण पवत्वनवा हिटपु आरक्षक लेखम सह श्रीलंका पुदुजन पेरमुने जनाधिपति अपेक्षक गोटाबे राजपक्ष महतागे श्रीलंकिक पुरवसी भावे अभियोगेट लक्करमीन जमुकराती रिट्पेट समे संपूर्ण तींदुव हेट दिने दे प्रकाशेट पत्किरीमट नियमिताई මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාතිකරණය ඔක්තෝබර් 4 වෙනිදා නියෝග කළා. ඊට බලපෑ හේතු පසුව ප්‍රකාශ කරන බවද නිවේදනය කෙරුණා. ඒ අනුව එම හේතු ඇතුළත් සම්පූර්ණ තීන්දුව අභියාචනාතිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල හෙට දිනේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. වතු කම්කරු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වගකීමෙන් යුතුව වැඩි වැඩ කොටසක් ඉටු කිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බදුල්ල පස්සර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය මාධ්‍ය වඩිමින් සුරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන මහජන නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර දියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදීද ජනහමුවක් පැවැත්ුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. හවුතලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක සෙනරත් ජයසූරිය මහතා එය සංවිධාන කර තිබුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරන ඌව පළාත් සභාවේ හිටපු සභාපතිවරයෙකු වන විශ්වනාතන් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙහිදී වේදිකාවට එක්වීම විශේෂත්වයක්. මැතිමතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හාලියල ප්‍රදේශයේදීද ජනරැලියක් පැවැත්තුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන WT වික්‍රමරත්න මහතා මෙහිදී එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂ හාලියල ආසන සංවිධායක ජයන්ත කණ්ණංගර මහතායි ජනහමුව සංවිධානය කළේ. මගේ පියාණන් ඒ ඉටු කරපු ජනතා සේවාවට වැඩි වැඩි සේවාවක් වතුකම් කරු ජනතාවට ඉටු කරන්නට මේ සජිත් ප්‍රේමදාස පියාගේ නාමෙන් කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වතුකම් කරු ශ්‍රේෂ්ඨයේ ජනතාව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ රටට විදේශ විනිමය ලබා දෙන තේ කර්මාන්තේ කොඳු වතුකම්කරු ජනතාවයි වතුකම්කරු ජනතාවට ලබා දෙන දීමනාව පිළිබඳව ඇත්ත වශයෙන්ම මේ රටේ පුරවැසියෙක් හැටියට මම ලැජ්ජ වෙනවා. මේ ලබා දෙන සොච්ච මුදලින් මේ ජන ජීවිතය කරගෙන යන්නට බෑ. ඒ නිසා වතුකම්කරු ශේෂ්ත්‍රයේ අපේ ආදරණීය ජනතාවට මම පොරොන්දු වෙනවා ඔබලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කරගන්නකොට මේ රටේ වතුකම්කරු ජනතාවගේ සම්පූර්ණ වගකීම මම श्रीलंका निदहास पक्ष सह श्रीलंका पुदुजन पेरमुन पक्ष देखा नव एकम पक्ष विपक्ष नायक महिंद राजपक्ष महता पवसनवा
සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් කඩවත බස්නවතුම්පලේදී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළිය අමතමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. මුළු රටේම තත්ත්වය ගැන ඇල්පිටියේ ජනතාව පෙන්눔 කරා 70%යි අපි දෙගොල්ලෝ එක්කව වුණා එක්කව වෙන දෙයක් නෑ නේද අයියනේ අපි හදපු පක්ෂේ මේ පක්ෂ දෙකම අපිනේ හැදුවේ දැන් මගේ කාලේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 127ක් අරන් දුන්නේ මම පාර්ලිමේන්තුවේ එහෙම තමයි අපි ශක්තිමත් ආණ්ඩු හැදුවේ ඉතින් මේ දෙකම එකයි මේක මහගෙදර අපිත් මහගෙදර අපිට තියෙන යුතුයකම වගකීම මේ රටේ ජනතාව වෙනුවෙන් අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිහෙක් අපි තමුන්නාන්සේලා තියනවා ජනාධිපති අපේක්ෂකයා කරලා අපි තමුන්නාන්සේලාගෙන් එදත් ඇහුවා ගමින් ගමට ගිහිල්ලා ඇහුවා අපි මොනවද කළ යුත්තේ කියලා අපි බලයට ආවත් රට පාලනය කරන්න අපි තමුන්නාන්සේලාගෙන් උපදෙස් ගන්නවා ඇල්පිටියේ ප්‍රතිපලය මුළු ලංකාවේම ප්‍රතිපලය බවට පත් කරන්න තමුන්නාන්සේලා සූදානම් වෙන්නේ ගේන් ගෙට හදවතින් හදවතට එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන මොදර කිඹුලෑල ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා. එල්පිටි ඡන්දය මොකද වුනේ? ඒවත් මේක සෑහීමකට පත් වෙන පුළුවන් ජනාධිපතිවරණය තමයි. මිලියන් 210ක තියෙන ඡන්දයක් තුලින් 54000ක ඡන්දයක් එක සංසන්දනය කරන්න පුළුවන්ද? ජනාධිපතිවරණයක් කියන්නේ ඒක පක්ෂ සහ ඒක පුද්ගලයෙක් අතර තියෙන සටනක්. ඉතින් කිසිසේත්ම සංසන්දනය කරන්න දෙයක් නැහැ. කොහොමත් මේක එදායි ඉඳන් ඒකේ තියෙන ප්‍රතිඵල අපි දන්නවා. නමුත් ඊට වැඩි හුඟක් ඉදිරියට ගමන් කළ තිබෙනවා කියන්නේ එදා 160ක් තියෙන එක අද 154කට අඩු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෝට්ටුවත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් කොමාරගේ පක්ෂයේ මොකද වෙන්නේ? ඒක තුනනක් स्वाधीन දෙකිරීමට නියමිත ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. මේ රට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිකෙරෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. නුවරඑළිය මහනගර සභා පරිශ්‍රයේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදු කෙරුණා. ඒ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කේබල් කාර් ව්‍යාපෘතිය තුලින් සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරනවා. ඉන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇති. සංචාරක ආකර්ෂණය මෙන්ම කඳුආශ්‍රිත ප්‍රදේශයක් වන නුවරඑළිය ප්‍රදේශයේ ගමනාගමනයටද එය මහත් පහසුවක් වනු ඇති. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ ස්ථානවලදී පළ කළ අදහස් වලින් කිහිපයක් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවත් එක්ක ඇල්පිටි ඡන්ද ප්‍රතිපලයේදී ජනතාව හරි තීන්දුවක් ලබා දෙලා තියෙනවා හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මේ මහා රූක්ෂ ගස කාටවත් වඳ කරන්න බෑ අපි දන්නවා අප්‍රේල් මාසයේ බෝම්බ පිපිරීම් අස්සේ බරපතල ජාතිවාදී රැල්ලක් හමාගෙන ගියා. දෙවන්ත මුස්ලිම් විරෝධයක් ඇදුවා. වඳ බෙහෙත් ගැන කතා කරා, වඳ ප්‍රතිදාප කෑම ගැන කතා කරා, වඳ යටැඳුම් ගැන කතා කරා, පැලෝපියනාල ගැන කතා කරා, වඳ දොස්තර ගැන කතා කරා. හැබැයි දැන් වෙනකොට මේ ඔක්කොම යට ගිහිල්ලා තියෙනවා. දැන් මේ වඳ කතා මොකක්වත් නැහැ. වඳ කතා වඳ වෙලා තියෙනවා. ඇයි ඒ වඳ කතා පතුරවපු බලවේග දැන් ඡන්දෙට ඇවිත් තිනවා. ඒගොල්ලන්ට ඡන්දෙ දිනන්න මුස්ලිම් ඡන්ද අවශ්‍යලා තියෙනවා. ඒ නිසා වඳ කතා කියපු කට්ටිය දැන් මුස්ලිම් ඡන්ද හංගා ගන්න පටන් ගන්න තියෙනවා. ජාතිවාදී හංවඩු ගහපු දැන් ශරියා විශ්වවිද්‍යාලයේ අයිතිකාරය සමයි කිව්වේ හිස්බුල්ලා. හැබැයි දැන් හිස්බුල්ලා ඒගොල්ලන්ට හොඳ වෙලා තියෙන මොකද උදව් කරන නිසා. කන්න වුණාම කබරගොයා තලගොයා කරගන්න කොහොමද කියලා ඒගොල්ලන් ඔප්පු කරලා තියෙනවා. අත එක රණවිරු එකක් පාවිච්චි කරනවද මේ එක එකගේ ගුණ වදින්න? එක එකගේ පිළිගන්න ඕලින් දාන ගුණ වදින්න කොළඹ දානවද රණවිරුවන් ඕගොල්ලෝගෙන් එකතු කරගෙන ඉන්න කියලා? මේ අගමැතිතුමාගේ ගෙදර මොකක් හරි බල්ලෙක් ඉන්නවා නම් ඌව බලා ගන්න රණවිරුවන් යොදාගෙන තියෙනවද? නැහැ. සජිත් ප්‍රේමදාසගේ ගෙදර කුසිය වලන්ටි හොද ගන්න රණවිරුවෝද නැහැ ඒක බැසිල් කළා ඒක. එහෙන් අපි කිසි කෙනෙක්වත් අරගෙන අරගෙන නැහැ. ඒ වගේම සියලුම රණවිරුවන්ට සුබ සාධනේ උපරිමයෙන්ම කරමින් ඉන්නවා. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වීමත් එක්ක මොකද වෙන්නේ? පහුගිය පළාත් පාලන මැතිවරණයේ 2018 මුළු රටේම ඡන්ද වලින් 142ක් අරන් තිබුණා පොහොට්ටු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 114ක් අරන් තිබුණා. මේ 14යි 42 තුනම් 56ක්.
දැන් අපි 10 වෙනි දින ඉඳලා මැතිවරණ සටන යන්නේ 156 ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඉතුරු ටික එකතු කරගන්න වාර්තාගත ප්‍රතිශතය විසරි ලබා ගන්න. ඒක නිසා අනිවාර්යෙන් දිනන මැතිවරණ මේ එල්පීටීය ඡන්දේ ප්‍රාදේශීය සභා ඡන්දය. ඉතින් පොහොට්ටුවේ ආය දැන් මේකෙන් චූන් වෙලා මම නම් කල්පනා කරේ ඉතින් ඒ වගේ පොඩි මෝඩ චූන් එකක් ගන්න දෙන්න කමක් නැහැ. මොකද අපි 2014 මෛත්‍රීපාල සිරිසේන මහතාව අපේ අපේක්ෂකයන්ට නම් කරනකොට 2014 බස්නාහිර පළාත් සභා ඡන්දෙ තිබ්බා. එක්සත් ජාතික පක්ෂයේ හොඳටම පෙරදුනා. ඌව පළාත් සභා ඡන්දෙ තිබ්බා. පෙරදුනා. මාස දෙකමාරක් යනකොට ජනාධිපති වර්ණය තිබ්බා. අපි දිනුවේ නැද්ද? පළාත් කිහිපයක පසුරු දෙකෙන් පසු තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා. අරදිනේදී දිවෙනි බොහෝ ප්‍රදේශවල සවස් දෙකෙන් පමණ පසු වැසි උදුරුම සහිත වැසි ඇති වෙන්න පුළුවන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 100 අතර වෙන තරමක් තද වර්ෂාපතනය නැතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් නැසී ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පැවතුණු වැසි සහිත තත්ත්වයන් සමගම කන්දි කඩා වැටීම් ගස් පෙරලීම් වැනි සිද්ධි කිහිපයක් වාර්තා වුණා. බදුල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ඇල්ල පස්සර කියන එම ප්‍රදේශවලට නායම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ තිබෙනවා. අධිරේක යටතේ නිකුත් කළ තියෙන නිවේදනයේ පිළිබඳ එම ජනතාව විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම නායම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න. බදුල්ල බණ්ඩාරවිල මාර්ගයේ දෙමෝදර ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. ප්‍රධාන මාර්ගයට මෙන්ම අතුරු මාර්ග කීපයකටද පස් කඳු කඩා වැටි අවීර වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දෙමෝදර ප්‍රදේශයේ වේල්ලක් නිවසක් මතට කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා. බදුල්ල බණ්ඩාරවිල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයක ගස් කඩා වැටීම් සහ මාර්ගයේ ඉරිතැලීමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. වවුනියාව ඉරට්ට පෙරියකුළම් ප්‍රදේශය හරහා හමාගිය සුළඟකින් නිවාස 18කට හානි සිදුව තිබෙනවා. තද වැසි හා සුළං තත්ත්වයක් හේතුවෙන් ඉරට්ට පෙරියකුළම නවගම්මානයේ නිවාස 18කට මෙසේ හානි සිදුව තිබෙනවා. ජීවිත හානි කිසිවක් සිදු නොමැති බවයි වාර්තා වන්නේ. රජයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දිනකට එරෙහි නඩුව කොළඹ මහා අධිකරණයේදී අද විභාගයට ගැනුණා. රුපියල් මිලියන 30ක මුදලක් අයථා ලෙස පෞද්ගලික සමාගමක් හරහා විශුද්ධීකරණය කළ බව කියමිනුයි විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ මගහරිමින් සිටි ඉන්දික කරුණාශීව යන අය අතරංගුට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කිරීමටද අධිකරණය මීට පෙර නියෝග කළා. නඩුව අද කැදව අවස්ථාවේ විත්ති පාර්ශවයෙන් වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන වසරේ පෙබරවාරි මාස 10 වනදාට කල් තැබුණා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. පාදුක්ක අංගමුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ නව චෛත්‍යයේ කොත් පැලඳවීමේ උත්සවය එම විහාරස්ථානයේදී පැවැත්ුණා. ඒ අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරාධිපති පූජ්‍ය කිරියල්ලේ දේවානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද ප්‍රදේශවාසීන්ද මෙම පින්කමට එක්ව සිටියා. ගල්ල යටගල ඓතිහාසික රජමහා විහාරය සම්බන්ධයෙන් ගීතයක් කෙළිදැක්වීම පසුගියදා සිදු වුණා. මෙම ගීතයේ රචකයා වන යටගල රජමහා විහාරවාසී පූජ්‍ය පදලංගල අසජි ස්වාමින් වහන්සේ විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීමද ඊට සමගාමීව සිදු කෙරුණා. කෘති රැසක් රචනා කර ඇති පූජ්‍ය පදලංගල අසජි ස්වාමින් වහන්සේගේ නවතම කෘතිය බුද්ධ ධර්මය පිළිබඳ උසස් දැනුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන අය සඳහා රචනා කර තිබෙනවා. 2014 වර්ෂයේ බුද්ධ ධර්මයේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන විදිහට කෘතියක් මුලින් සම්පාදනය කළා. කඨින මහා පින්කම නමින් නැවත කෘතියක් සකස් කරන්නට අවස්ථාවක් මට ලැබුණා. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය යටතේ කෘතියක් සම්පාදනය කළා. 2019 වර්ෂයේදී බුද්ධ ධර්මයේ 13 ශ්‍රේණිය නමින් කෘතියක් සකස් කළා. එය එළි දක්වන්නට අවස්ථාව සැලසුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ නව ගුණනකිල්ලේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. ඒ එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රිකා විජයගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊට වැය කිරීම මුදල රුපියල් මිලියන 150ක් පමණ වෙනවා. එළඹෙන ඔස්ට්‍රේලියා පන්දුවර 2020 තරඟ සංචාරය සඳහා ක්‍රීඩකින් 16 දෙනෙකුගෙන් උත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට පාකිස්තාන තරග සංචාරයේ කූ ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කර ඇති බව සඳහන්. කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ ආබාධිත ලක්ව සිටි කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින්ද ඕස්ට්‍රේලියා සංචාරය සඳහා නම් කර ඇති බවයි වාර්තා වන්නේ. රුමේෂ් රත්නායක මහතා මෙම තරගාවලියේදී වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20x20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 27 වෙනිදා ඇඩිලේඩ්ීදී ආරම්භ වීමට නියමිතයි. මියුසියස් විද්‍යාලය හා කොළඹ කාන්තා විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන රෙගාටා ඔරුපැදීමේ තරගාවලිය ලකුණු 52ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොළඹ කාන්තා විද්‍යාලය සමත් වුණා. බේරවැව ආශ්‍රිතවයි තරගාවලිය පැවැත්ුණේ. තරඟ ඉසව් 8ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 40 දෙනෙකු මීට එක්ව සිටියා. එහි පැවති තරඟ ඉසව් 8ම ජයග්‍රහණය කරමින් මාරි මියුසියස් චූරතාව දිනාගත්තේ කොළඹ කාන්තා විද්‍යාලයයි. එම අවස්ථාවට මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි නෙළුම් සේනාධීර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. එත් සමගින් අයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුව 1:55 සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk